きます。はい。あめなねやで、いこり。あ、おーだめね。ね、あの、あたあんまは、まはぼるはとねばんびえわ。ばんなかていっぺない。ไอ้บอลชูดีด้วยพุทธะอาพี่ไมค์ที่กันนั่งต้องออฟกันกันมั้งเนี่ยเด็กที่ฉันเดี๋ยวปารักตุ้มปารักไมค์ออฟกันละเอ็ดตัวละออนกันกันนะทำไมไปดักกันฮัทมาเห็นวันที่แกนกอลิสเซลล์เห็นวันนี้มีเห็นวันที่แกนเห็นวันนี้ฮาริไอ้บอลน้อยอะไรเธอโอ้ยไอ้บอลมาบอลวันนี้ก็ห้ามได้อะไรเธอไปอะไรต่อคุณมาเด้อฮอนด้าเดย์เจอร์ฮอนด้าเนี่ยเด้อฮาริทีเจอร์ด้านนู้นเด้อแน่เนี่ยเด้ออะเด้อเซอร์เนี่ยคันเนี่ยเด้อบาลังคิดว่าล่ะโอ้เนาะฮอนน่ะเซอร์อะเด้อยินดังเอ็นเนี่ยแน่พุทธเต้ฮาริเด้ออะเด้อยินดังทีเจอร์ทำไมว่าล่ะเต็กก็แบดกันเนี่ยฮาริเด้อไปแบดกันเลยกันยามุเนี่ยเด้อบาลังคุณมาเด้อTeacher, we are at Uganda. Balamuda, come at the mother of the gun. Teacher, hi. The main name, who never said a punch of pants or take off net in it? Who never said another? Teacher, Halut Pantia, who never said a duty pants or take off kid. Hi, my teacher, love a key on the core. Well, again, I'm not paying one either.මට නම් කියනවා පේනවා ඔයාලගේ නම් වලින් ඉඳපු තැමේ ඉන්නේ අශාන් සිතුම් උපේෂා ඔයාලගේ නම් වලින්ම දින්නේ ආ එහෙනම් ටීචර්ට කතා කරන්න පුළුවන් ඔයාගේ නම් වල කියලා ටීචර් ටීචර් කවුද කියලා දන්නේ නැහැ නේද හා ටීචර් ඉස්සෙල්ලාම හඳුන්ලා දෙන්න ආ ටීචර්ගේ නම ඉෂිකා හරිද ඉන්නේ අනුරාධපුරේ තමයි ටීචර් උගන්වන්නේකවුරු හරි අනුරාධපුරේ ඉන්නවද මෙතන? කවුරුම හරි ඉන්නවද අනුරාධපුරේ ඉන්න? නැන්ද? කමන්නේ. නැති වුණාට කමන්නේ. ටීචර්ත් එක්ක වැඩ කරගෙන යමු. හරි. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමුද? පටන් ගමුද? ටීචර්. ආ ටීචර්. හරි. දැන් ඔය සමහරක් අය මට පේනවා තේ බොනවා. සමහරක් අය එක එක වැඩ කරනවා.ඒවටික ඔක්කොම නතර කරලා ටීචර්ත් එක්ක වැඩේ පටන් ගමු. නැත්තම් බෑනේ නේද? හරි. දැන් මට කියන්නකො බලන්න දෙක වසරේදී අකුරු ලියන්න පුරුදු වුණාද? අකුරු ලියන්න දන්නවද? ඔව් ටීචර්. ඔව් ටීචර්. වෙරි ගුඩ් නේද? දැන් ටිකක් ලොකුයි නේද? දෙකෙන් තුනට ඇවිල්ලා. දැන් චුට්ටක් ලොකුයි.
හරි. අද අපි තුන වසරේ ගැන අකුරු වලින් ඇටි දන්නවද? තුන වසරේ. තුන වසරේ. දෙක වසරෙන් අපි ලිව්වේ ෆාස්ට් රූල් පොතේනේ. ආ කෝ දැන් මොන මං කිව්වා? ටීචර් කතා කරන ඒවට ඉතරක් උත්තර දෙන්න ඕනේ. හරිද? ක්ලාස් එක ඉවරලා අම්මත් එක්ක නංගිත් එක්ක මලිත් එක්ක කතා කරමු. හොඳයි? දැන් ටීචර්ත් එක්ක ඉතරක් කතා කරමු. හරිනේ? හරි. දැන් දැන් ඒක අහන්න නෑ වගේ. හරි. කවුද මම නම් කියනවා මයික් එක ඔන් කරන් ඉන්න අයගේ. හරිද? මයික් එක ඔන් කරන් ඉන්න අයගේ නම් කියනවා. හින්දා බලමු අපි කවුද මයික් එක ඔන් කරගෙන ඉන්නේ කියලා. හරි. තුන වසරේදී අකුරු ලිව්වද? හරියටම ලියන හැටි දන්නවද? දන්නවද? ඕ නේද? හරි. නැන් ටීචර් බලනවා කොහොමද ඔයාලා අකුරු ලියන්නේ හරියට ලියනවද? ඒවා ටික මම බලනවා. හරි. හරි. එහෙනම් අපි යන්න බලන්න. මම බලන්නකො කවුද එන්නේ ඉන්නේ කියලා අපේ පන්තියටද? හා පේනවද ඔයාලට? බලන්නකෝ කවුද ඉන්නේ වටපිටාවේ. ඔයාලා අඳුනේ යාළුවෝ ටිකක් ඉන්නානේ නේද? ආසයි නේද යාළට? මොකද්ද තියෙන්නේ? අකුරු කියවන්න පුළුවන්ද බලන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. ටිකක් මාතෘකාවක් දාලා තියෙනවා. වෙරි ගුඩ්. අක්ෂර මාලාව ඉගෙනිමු. දන්නවද අක්ෂර කියන්නේ මොනවද කියලා? අක්ෂර කියන්නේ මොනවද කියලා දන්නවද? අකුරු. අකුරු යාළුවන්ට නේද අක්ෂර කියන්නේ? අකුරු යාළුවෝ ටික තමයි අද ඉගෙන ගන්න හදන්නේ. හරි. දන්නවද අකුරු යාළුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා අපිට ඉගෙන ගන්න? දන්නවද අකුරු යාළුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා අපි ඉගෙන ගන්න? එහෙනම් බලමු කවුද අපේ ඉන්න අකුරු යාළුවෝ ටික කියලා බලන්න. මෙනිනෝ යාළා වගේ මන්නම් පෙටි චූටි ගෑනු ළමේ. අනිත් වෙන අය ඔන්න මයික් ඔන් කරගෙන කිචි කියන ගහන්නේ නැහැ. අවුද මයික් එක ඔන් කරන් ඉන්නේ. අන්න ඉන්නවා යාළුවේ. බලන්නකො බලන් ඉන්නකො මෙයා මොනවද කියලා දෙන්නේ කියලා. මෙයාට ඉන්නලු යාළුවෝ 3 දෙනෙක්. හරිද? යාළුවෝ 3 දෙනාගේ කෙවල් 3 තමයි මේ මෙයා පෙන්නන්නේ. හා බලන්නකො පේනවද චූටි ගෙදරක් මේ තියෙනවා? ලස්සන ගෙදරක්. පේනවද? තනා තව ගෙදරක් තියෙනවා. අනිත් යාළුවගේ ගෙදර තමයි මේ තියෙන්නේ. ඔන්න තව ගෙදරක් තියෙනවා. යාළුවෝ කෙනෙක් ඉන්නවද? මේ පුංචි යාළුවට මේ පුංචි යාළුවට ඉන්නවා යාළුවෝ 3 දෙනෙක්. අනේ යාළුවෝ 3 දෙනාගේ ගෙවල් තමයි ඔය තියෙන්නේ. බලමුද අපි පළවෙනි ගෙදරින් ඉන්න යාළුවා කවුද කියලා. බලමුද? කවුද? කියවන්න බලන්න. කවුද? මධ්‍යක්ෂර. වෙරි ගුඩ්. මධ්‍යක්ෂර. අක්ෂර නේද? ඔන්න පළවෙනි යාළුවා තමයි මධ්‍ය අක්ෂර. දෙවෙනි යාළුවා කියන්න බලන්න. එහෙනම් දන්නවා නා. දෙවෙනි යාළුවා කියන්න බලන්න දන්නවා නා ඔයාලා. කවුරු වෙන්නේද? කවුරු වෙන්නේද? ආරෝහණ අක්ෂර. බලමු. වෙරි ගුඩ්. ආරෝහණ අක්ෂර නේ. හරි. එහෙනම් දැන් තුන්වෙනි යාළුවා නම් දන්නවා නේද? කවුද? අවරෝහණ අක්ෂර නේද? ඔන්න බලන්නකෝ අක්ෂර මාලාවේ අවරෝහණ අක්ෂර. 3 දෙනෙක් ඉන්නව නේද? 3 දෙනෙක් ඉන්නවා. ගෙවල් 3ක් තියෙනවා. ඉතින් ඕන පළවෙනි ගෙදර තමයි මධ්‍ය අක්ෂර ගෙදර. හරිද? දෙවෙනි ගෙදර මොකද්ද?
අවරෝහණ ආරෝහණ අක්ෂර ගෙදර තුන්වෙනි ගෙදර මොකද්ද අවරෝහණ අක්ෂර ගෙදර හරි දැන් අමතකයි නේද අමතක නෑනේ අමතකයිනේ නේ දැන් ටීචර් හරි අපි යමු ටීචර්ට හා කියන්න බලන්න මේ ගෙදර කාගේද ඔන්න ගෙදර කවුරුත් නෑ වගේ කතා කරමුද බලන්න මෙයාට කාගේ ගෙදරද නෑ मध्याक्षर गेदर कौद इनमें बलानेर किलंकर बलान बल बलान गेदर बलान मध्याक्षर मध्याक्षर बलाने मध्याक्षर के मैदिंग मैदिन समय अपी मध्य अक्षर किया बला मध्य किया मेद මැද අකුරු නේද ඔක්කොම අකුරු ටික මතක තියා ගන්න ඕනේ ටීචර් ඔපතේ ටීචර් මම දැන් ලොග්ගුනේ මේ මොන හරි ලියන්න දුන්නද ආ නෑ පැටිය ලියන්න දුන්නේ නෑ දැන් පටන් ගන්න යන්නේ හන්දද අහගෙන ඉන්න පළවෙනි පාඩම ඉස්සලම් ටික තමයි කරන්නේ දැන් දන්නව නේද මාධ්‍ය අක්ෂර කියන්නේ මොනවද කියලා ඔව් ටීචර් मध्याक्षर हरी අපි ලියමුද බලන්න ලියමුද බලන්න හා මඩ හරි අන බලන්න අද දිනේ කවද්ද දිනේ දාන්නකද ඉස්සලාම කවද්ද දිනේ කියන්නකෝ බලන්න ටීචර් නම් මතක නැහැ කවද්ද දවස හා වෙරි ගුඩ් අන හරි मुखदे विशेष කියවෙනි දහස දවසද නානද කීයද කියලා 77 වෙනි අන්න හරි 77 වෙනි කාගෙන්ද අපිට නිදහස හම්බුනේ කාගෙන්ද හම්බුනේ නිදහස ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියෙන් ආයෙගෙන නේද 1940 කීයද 8 48 පෙබරවාරි 4 නේද मातृका
අපි ලියමු නම් ඉස්සෙල්ලාම ඔන්න මගේ පුතාලා එක එක ලියන්න ඕනේ. හරිද? එක පිටුවට එක ගානෙන්න ලියන්න ඕනේ. තේරුණාද කියපු එක මොකද්ද කියලා? අපි අකුරු දන්නවා තමයි. තේරුණාට අපි අකුරු හොඳටම පුරුදු වෙමු. එතකොට අය අපිට අකුරු අමතක වෙන්නේ නැහැ. හරිද? හරි. ඉස්සෙල්ලා මධ්‍යක්ෂර ලියමුනේ. අධ්‍යක්ෂර ලියමු කොහොමද ලියන්නේ බලමු. දැන් ටීචර්ට දිහා බලාගෙන ඉන්න ඕනේ. මගේ පුතාලාට තියෙන තනි රූල් පොත් නේද? දැන් ඉතින් පස් රූල් ලියන්නේ නැහනේ. ඈ? මලෙන් මට තනි රූල් පොත. හා තනි රූල් පොතේ තමයි දැන් අකුරු ලියන්නේ. පස් රූල් පොතේ ලිව්වේ චූටි කාලේ. දැන් ටිකක් ලොකු. ලොකු අයලා කළා. හරි. මේ වගේ රූල් තියෙනවද ඔයාලගේ පොතේ? ටීචර් නම් බෝඩ් එකක් තියෙනවා. ඔයාලට තියෙනවද නේද පොතේ? ඒ තියෙනවා. හරි. පොත බලමු අපි. කොහොමද ලියන්නේ කියලා. මේ ඔයාලට දැන් පුතේ ලියන්න තියෙන්නේ මේ වගේ රූලක් තියෙනවනේ. මේ රූල කොටස් හතරකට බෙදුවාම. හරිද? එහෙම මේ උඩෙනින් එකයි යටින් එකයි බෙදුවාම හතරේ මැද කොටස තමයි අපි ලියන්නේ. දැන් මොන අකුරුද අපි ලියන්නේ? මොන අකුරුද ලියන්නේ? මධ්‍යක්ෂර. මධ්‍යක්ෂර නේද? ඔයාලට බෝඩ් එක පේනවද හොඳට? හොඳටම පේනවද? පේනවනේ. හා. මධ්‍යක්ෂර තමයි ලියන්නේ නේද? ඒ කියන්නේ උලේ මැදින් ලියන අකුරු. හරි. අපි ලියමු ඉස්සලාම. කයන්න ලියමුද බලන්න. කොහොමද ලියන්නේ? කිච ලිව්වට පස්සේ පිට්ටුවක් ලියන්න ඕනේ කයන්න. හරිද? තේරුණාද? මොකද්ද තේරුනේ? මොකද්ද තේරුනේ කියන බලන්න. කයන්න ඕනේ එක අකුරක් ලියන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ. හොඳද? හරි. අපි අකුරු ටිකක් ලියමු. එහෙමද පැටියෝ? හා හරි. සීආර් පොතක් නම් භාගයක් ලියමු. හරිද? භාගයක් ලියමු. අනිත් අකුරු ලියමු. කම්මැලි වෙන්නේ නැතුව ලියලා බලමු ඉතින් අපිනේ. හරි. ඔන්න පටන් ගමු. ඔන්න මං කයන්න පටන්. කයන්න ලියන්න ඉස්සලා මොකද්ද ලියන්නේ? කයන්න. හා. මෙන්න මෙහෙම බෝලයක් අරගෙන. හරිද? දන්නවද ලියන්න ඉස්සලා ටීචර් ලියන එක බලන් ඉමු. මෙන්න මෙහෙම මැදින් බෝලයක් අරගෙන මෙන්න මෙහෙම බඩවල් දෙකක් දාලා උඩ එකේ ගාව නැතුව කයන්න ලියනවා. කොහමද ලිව්වේ? මෙන්න මෙහෙම බෝලයක් අරගෙන මෙන්න මෙහෙම බඩි දෙකක් දාලා උඩ රූලේ ගෑවෙන්නේ නැති වෙන්න මැද රූලේ ලියනවා. හරි. ඔන්න එකයි දෙකයි. ඔන්න තුන්වෙනි කයන ඔහම අරගෙන මෙන්න මෙහෙම ලියනවා. හරි. අපි බලමු තව එකක්. ඔන්න දැක්කනේ උඩට යන්න බෑ. මගේ පුතාලා දැන් ලියනකොට සමහරක් අය මෙන්න මෙතනින් ඔහම ලියනවා මෙහෙම. මේක හරිද? මේ කයන්න? වැරදි. වැරදි වැරදි. කයන්න කියන්නේ මධ්‍ය අක්ෂරයක් නේද? මොකද කරන්නේ අපි ඒක? රූලේ මැදින් ලියන්නේ. හරි. බිඳුව ගත්තා. බණ්ඩි දෙකක් දැම්මා. කලිව්වා. හරි. ලියපද බලන්න. හා ඔන්න මම බලන් ඉන්නවා. ලියම බලන්න. රූලේ මැදින් ලියන්නේ. ඔබ බලමු. හා නෑ පැටියෝ, ලියමු අපි අකුරු ලියලා පස්සේ ලියමු මොනවද අකුරු තුන කියලා. හරි, දැන් ලියමුකෝ බලන්න. හයන්න ලියමු. ඔන්න රූල මැදින් ගත්ත බණ්ඩියා බෝල ගෙඩියක් අරගෙන මෙහෙම බණ්ඩි දෙකක් දාලා හයන්න මෙන්න මෙහෙම ලියනවා. හතරක් ලියන්න කයන්න මෙහෙම. පොතේ ඔයාලගේ පොතේ තියෙන්නේ. පොතේ හතරක් ලියන්න කයන්න. තේරුණාද ලියන හැටි?
පිරෙන ලියන්න ඕනද? සියර් පොත් නම් පුතේ පිටු භාගයක් ලියමු. අනිත් නෝමල් පොතක් අපි අර චුටි පොතක් නම් පිටුවක් ලියමු. හතරක් ලියලා මෙහෙම. ඉතැරලා හතරක් ලියන්න. කයන හතරක් ලියලා හතර පල්ලෙහාට පෝලිමට ලියාගෙන යන්න. ලියද්දි මතක තියාගන්න මොන අකුරක්ද මේ ලියන්නේ? දුලේ මැදින් ලියන අකුරු. මධ්‍ය අක්ෂරයක් නේ. දුලේ මැදින් ලියන අකුරක්. අමාරුයි නම් අහන්න කොහමද මැදින් බෝලයක් අරගෙන උඩ ගෑවෙන්නේ නැහැ මැඩම් මොකද්ද පුතේ ඇහුන්නේ මොකද්ද කිව්වේ බලන්න අශාන් ඔන්න අශාන් පැටියෝ ඔන්න ඔයාගේ කයන්න උඩ ගෑවිලා දැන් ටීචර් කිව්වා මැදින් ලියන්න කියලා බලන්න ටීචර්ගේ කයන්න උඩ ගෑවිලාද කියලා උඩ ගෑවිලාද ටීචර් කයන්න නෑ මඩම් මගේ පුතාගේ කයන්න උඩ ගෑවිලා නේද බලන්නකෝ මෙන්න මෙහෙම ලියන්න මේ උඩ ගෑවෙන්නේ නෑ පුතේ මේ බලන්නකෝ ටීචර්ට ඉරක් අඳින්න පුළුවන් ඔයාලට ඉරක් අඳින්න පුළුවන්ද දැන් මකල ලියන්න චූටි කරන්න තව මෙහෙම අරගෙන බෝලයක් අරගෙන මෙන්න මෙහෙම බණ්ඩි දෙකක් දාලා උඩ ගෑවෙන්නේ නැහැ උඩ ගෑවෙන්නේ නැහැ උඩ ගෑවුනොත් වැරදි හරි දැෂාන් පුතේ තේරුණාද මම ටීචර්ට නම් උඩින් ඉරක් අඳින්න පුළුවන් මගේ පුතාට පුළුවන් ඉරක් අඳින්න බෑ නේද ආපහු ලියමු බල පෙන්නන්න බලන්න මට උට ගෑවෙන්න බෑ උට රවම ගෑවෙන්න නැති වෙන්න උඩටින් මැදින් ලියනවා කිය අපේ රූල මැදින් උඩ ගෑවෙන්න මෙහෙම අරගෙන එහෙම දාලා එහෙම දාලා
ටීචර් සෙට්ටුම් කො මීවර බලන්න කො බලන්න සෙට්ටුම් පෙන්වන්න බලන්න ළඟට පෙන්වන්න ළඟට කරන් තුත කො බලන්න ආ සෙට්ටුම්ගේ පළවෙනි කයන්න හරි දෙවෙනි කයන්න හරි මඩම් මං කියල ඉවරයි ආ හරි සෙට්ටුම් හරි වෙරි ගුඩ් හරි ටීචර් සයිමි ඉවරයි කො බලන්න සයිමි පෙන්වන්න බලන්න කො බලන්න හරි පැටිය හරි හරි ඇත්තට දීලා තියෙනවා හරි එතම හොඳයි ඉවරයි පෙන්වන්න බලන්න හෂිනි කො ලං කරන්න පැටිය පෙන්න ටිකට හරි හරි හොඳයි හෂිනි හොඳයි හරි කෝ අනිත් අය කෝ තාම ලියනවද ඔන්න කයන්න කියන්නේ මධ්‍යක්ෂරයක්යි මධ්‍යක්ෂරයක් කියන්නේ තුල මැදිරයි කෝ මමත් පෙන්නන්න කවුද මම මැඩම් මමයි ලියලා ඉවරයි කෝ පෙන්නන්න ඕ බලන්න ලං කරන්න බලන්න දමිඳු රැඩම් මෂාන්ගේ හරිද හරි දමිඳු හරි අශාන් පුතා කෝ බලන්න දැන් හරි අශාන් පුතේ හරි හරි දැන් හරි වෙරි ගුඩ් හරි හරි කෝ අනිත් හරි කෝ උපේක්ෂා පෙන්වන්න බලන්න හරි පැතිය හරි උපේක්ෂා හරි කවුද තව ලියන්නේ කවුද ලියන්නේ කො බලන්න හිමාෂ ලියලා ඉවරද ඇඩම් හිමාෂ ලියලා ඉවරයි පෙන්නන්න බලන්න හිමාෂ කො මේ අපේ තරුක තව ලියනවා වගේ තරුක ලියනවා හිමාෂ ලියලා ඉවරයි කො පෙන්නන්න හිමාෂ ඒ නෑන ටිචට හිමාසගේට මැඩම් අපිට කරන්නට නෑ එහෙමද පැටියෝ කරන්නටක නැද්ද හරි තරුක හරි පුතේ හරි හරි දිගටම ලියලා නේද මදැ ගුඩ් හිමාෂකේක කරන්නට කරන්නේ හරි 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 මොනා මෙහෙම කයන්න කියන්නේ උඩරූල ගෑවෙන්න මැදිල් ලියලා අකුරා හැමෝගෙම ටීචර් ළඟට ඇවිල්ලා හදන්න බෑනේ නේද අම්මට හරි කාට හරි කියලා පස්සේ ක්ලාස් එකේ වුණාට පස්සේ හරියක් දාගන්න හොඳද ටීචර්ටින් හරි දාන්න බෑනේ දුරයිනේ ඔයාලානේ ඊළඟ අකුර අපි ලියමුද හැමෝම ඉවරද ඉවරයිනේ හරි අපි ඊළඟ අකුර ලියමු එහෙනම් අනිතින් ඊළඟට බලමු අපි කවුද එන්නේ කියලා හරි ඊළඟට අපි ලියමු ගයන්න මම පුතාලා ගයන්න දන්නවද ලියන්න චුටි කාලේ එක වසර දෙක වසර කිව්වනේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එනවා නේ ගයන්න දන්නවා හරි කියලා බලමු ඔන්න ගයන්නත් මොන අක්ෂරයක්ද ගයන්න මධ්‍යක්ෂරයක් ඇයි මධ්‍ය අක්ෂර කියන්නේ අපේ වට ඇයි මධ්‍ය අක්ෂර කියන්නේ රූල මැදින් ලියන්නේ උඩ ගෑවෙන්නේ නෑ එතකොට නේද හරි අපි ගයන්න ලියලා බලමු ඔන්න මේ රූල මැදින් පටන් ගන්නවා ඔය චුටි පැන්සල තියාගන්න මැදින් තියාගෙන ටික ගාන නැදුනා මැදින් තියාගෙන මෙන්න මෙහෙම ලස්සනට ඇවිල්ලා මෙන්න මෙහෙම වංගුවක් දාලා මෙන්න මෙහෙම එනවා එනවද රූල මැදින් අරගෙන මැඩම් බේන බෝලයක් වගේ ඇඳලා මෙන්න මෙහෙම අරගෙන මෙන්න මෙහෙම එනවා එනවද මෙන්න මෙහෙම බෝලයක් අරගෙන මෙන්න මෙහෙම පොඩි වංගුවක් දාලා ආපහු යනවා හරිද
මෙන්න මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ඇවිල්ලා බෝලේ දාලා ආපහු යනවා. හරි. ඒකත් අපි හතරක් ලියමු. පල්ලෙහාට ලියමු. උඩ රූල ගෑවෙන්නේ නැහැ. හරිද? මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ඕන හැම යනවා. නැදින් අරගෙන මෙගින් තව එකක් තියෙනවා පැටවුනේ බලා ගන්නකො. මෙන්න මේ අපි පටන් ගන්න තැනයි මේ මේ හරිය. ඊට වඩා ඉස්සෙන්න බෑ එක ගන්නට තියෙනවනේ. මෙන්න මෙහෙම ඉස්සෙන්න බෑ. හරි. මේ ගයන්න වැරදි. එතකොට මේ ගයන්න මේකත් වැරදි. හරියට ලියනවා නම් මෙහෙම මැදින් ගයන්න පටන් අරන් මෙන්න මේකේ ගානට ලියන්න ඕනේ. මෙන්න මේකේ ගානට. හරි. හරි ලියන් බල. ඔකෝ කමලිද සෙතුම් ඈනු අරිනවද? හරි. අපි ලියමුකෝ. ගාන ලියමු. ගාන හතරක් ලියන්න පල්ලෙහාට ලියන්න. උඩ රූල ගෑවේ නැතුව පහළ රූල ලියන්න. ග ග ග කො බලන්න අශාන්. මැඩ මම හරි. හරි පුතේ. හරි අශාන්. හරි. හරි පුතේ. කෝ උපේක්ෂාද හරි කිව්වේ පෙන්නන්න බලන්න. කො බලන්න බලන් බලන් බලමු. හරි උපේක්ෂා හරි. හරි අපි මෙහෙම කරමුද? අපි එක පෝලිමක් ලියමු. ලියලා ලියන්න ඉඩ තියමු. ගෙදර වැඩක් තියෙන්න පැයිනේ. දැන් ඕන ඉස්කෝලේ නිවාඩුත් දුන්නනේ. ඉතින්දා උඩ පෝලිම ඔහොමම ගයන්න ගන්න ලියාගෙන යමු. පිටුවක් පිරෙන්න ගෙදරින් ලියමු. කැමතිද එහෙම? කැමතිද? ඔව් මැඩම්. හරි කො බලන්න එහෙනම් සයමි. හරි පුතේ. හරි සයමි. හරි සෙතුම් කො බලන්න. හරි සෙතුම්. කෝ හෂිනි කෝ හෂිනි එන්නන බලන්න හෂිනි. හරි හරි. අපි දැන් ඔන්න මං කිව්වා ටිච කිව්වා හතරක් ලියලා ඉතුරු ටික ගෙදරින් ලියමු. ලියලා ටීචර්ට පෙන්නන්න ඕනේ හැබැයි. හරි. ඊළඟ අකුර අපි ලියමු. ගාන ලිව්වනේ. ඊළඟ අකුරු යාළුවව ලියමු අපි. කවද ලියන්නේ? අපි ලියමු පයන්න. පයන්න ලියමුද? පයන්න දන්නවනේ. පයන්න ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම මැදින් මධ්‍යක්ෂරයක් නේද මැද ලියන්න. මෙන්න මෙහෙම බෝලේ අරගෙන මෙන්න මෙහෙම පයන්න ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම එනවා. එනවද? හතරක් ලියමු අපි. මෙහෙම මැදින් බෝලේ අරගෙන ලස්සන බණ්ඩියක් දාලා මෙහෙම ලියනවා. එනවද? මෙහෙම මැදින් අරගෙන මෙහෙම ඇවිල්ලා මෙහෙම ලියනවා. මගේ පුතාලට ඉස්කෝලේදී අකුරු කරාද? දැන් තුනේ පන්තියට ගියේ නැද තාම? ගියාද? නෑ ටීචර්. තාම ගියේ නෑ. ඔන්න එහෙනම් පන්තියට ගියාම පන්තියේ ටීචර් ඉන්නවනේ. අකුරු ලියන්නේ කිව්වම ඔන්න වැඩෝ ටික වගේ දැන් ලියන්න පුළුවන්. නේ? ලියන්න පුළුවන් හොඳට. හරි. හතරක් ලියමු පුතේ මෙහෙම පොල්මට. හරි. ඔ පුතේ. අම්මා ඇවරයි.
අමාය ඉවරද? වෙරි ගුඩ් නිකෝ බලන්න. මම වීඩියෝ කෝන් කරන්න බෑ. ඒ මොකද ඔයාගේ වීඩියෝ කෝන් කරන්න බැරි ලයිට් නැද්ද? මොකද? එළ මේ ටැබ් එකක් තියෙන එක ඔන් වෙන්නේ. හා එහෙමද? ඔව්. හරි. එහෙනම් මේ ෆොටෝ එකක් ගහලා එවන්න බලන්න ටීචර්ට වැරදි පේන්නේ නැහැ නේද? අම්මා ළඟ ඉන්නවා. අම්මට කියලා චුට්ටක් බලන්න එහෙනම්. හොඳද? මැඩම් උපේක්ෂා ඉවරයි. හා. බලන්න දමිදු. ආ ඔන්න මේ මෙහෙම දමිදු පුතේ ඔන අන්තිමේට තියෙන පයන්න බලන්නකෝ. ඒකේ මෙන්න මේ කෑල ගිහිල්ලා. පයන්න ඉවරයි. මෙහෙට ගිහිල්ලා. මෙහෙම එන්න බෑ. දමිදු මෙන්න මේ පයන්නේ කෑල මෙහෙට ගිහිල්ලා. බලන්න එක එක ගන්න එක කො බලන්න සෙතු කො බලන්න සෙතු හා හරි සෙතුම් හරි හා පෙන්නන්න බලන්න හෂි පෙන්නන්න හරි පුතේ හෂිනී හරි දැන් උපේක්ෂා ඉවරයි ආ උපේක්ෂ පෙන්නන්න පෙන්නන්න පුතේ ආ දැන් පෙන්න හා හරි උපේක්ෂ කො බලන්න තරුක හරි තරුක හරි සයමිකෝ හරි පුතේ පිටුව දියන්න බාගෙට හරි දැන් ලිව්වනේද හතරක් හරි ලිව්වනේ නේ හරි අපි ඊළඟ අකුරක් ලියමු එක අකුරක් ලියමුකෝ තව ඊට පස්සේ පිටි දෙන්නම් අකුරු ටික පුරුදු වෙන්න ලියන්න ගෙදරින් හරි තව එක අකුරක් ලියමු තව එකක් ලියමු අපි ඔන්න අපි තයන්න ලිව්වද? තයන්න ලිව්වද? නෑනේ. නෑ නෑ ටීචර්. තයන්නත් කයන්න වගේම නේද? මැදින් බෝලයක් අරගෙන මෙන්න මෙහෙම දාලා මෙන්න මෙහෙම ලොකු බණ්ඩියක් දාලා උඩ ගාවන්න නැතුව යට රූලට ගන්නවා. පේනවනේ? ලියමුද බලන්න. මෙන්න මෙහෙම බෝලයක් අරගෙන මෙන්න මෙහෙම රවුමක් දාලා ලොකු බණ්ඩියක් දාලා මෙන්න මෙහෙම යටි රූලේ ගෑවෙන්න එනවා. ඉඩ ගෑවෙන්නේ නැහැ. මෙන්න සයන් දිනවා පව් බෝලයක් ඇඳලා මෙහෙම ලොකු බණ්ඩියක් ඇඳලා මෙන්න මෙහෙම ලියනවා. බෝලයක් ඇඳලා මෙහෙම දාලා මෙහෙම ලියනවා. හරි. ඔය තයන්න. මඩෙන් දමිදි ඉවරයි. අම්මෝ කො බලන්න. කො බලන්න දමිදි. දමිදි බලමු අපි බලමු කො. පෙන්නන්න පැටිය. තා චුට්ටක් ලං කරා. ආ හරි. හරි දමිදි හරි. අමට කියලා අපහු බලා ගන්න පුතේ හරිද? ගෙදර ඉන්නවනේ ලොකු කෙනෙක් කවුරු හරි අම්මා අප්පච්චි හරි කවුරු හරි. ටීචර් කියන්නේ. ඉවරයි. හා කො බලන්න උපේක්ෂා. ටීචර් හෂිනී ඉවරයි. කො පෙන. කො බලන්න හෂිනී. හරි පුතේ උපේක්ෂා හරි. හරි. හෂිනී හරි. කො අපේ අශාන් කො අශාල් ලියනවද පුතේ තාම? සෙතුම් කො අපේ සයමි. එන්නන්න බලන්න. සයෝමි හා හරි පුතේ සයමි සෙතුම් හා හරි පැටියෝ සෙතුම් හරි ඔබ බලන්න තරුක පෙන්නනවා නේද තරුක ගුඩ්
බලන්න තව කවුද අපිට ඉන්නේ බලන්න. පෙන්නන්න බලන්න. හැමෝම පෙන්වද? අශාන් පෙන්න. අශාන් පැටියෝ දෙවනි තයන්න හරි. තුන්වෙනි තයන්නත් හරි. අශා හරියටම හරි ඔයාගේ තුන්වෙනි තයන්න හරිද? අර මේ අන්තිමට තියන්නේ අන්තිම තියෙන එහා පැත්තේ තයන්න හදලා ලියන්න පුතේ. මේ මොකද මේ ඊට මෙතනටම යනවා. අවසාන වෙන තැන මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනටම යනවා. අපි මෙතන මගින් අතර කරන්නේ නැහැ මේක මෙහෙම. ඔන්නම ඔහොම ලියන්නේ නැහැ. හනි. ඔහොම ලියන්නේ නැහැ. ඒක තමයි ටීචර් කිව්වේ පිටුවක් පිරෙන්න ලියන්න කියලා. එතකොට ඔන්න 6 7ට ගියාම වැරදි වෙන්නේ නැහැ. නේ. හරි. දැන් අපි අකුරු කීයක් ලිව්වද? ලියන්න බලන්න අකුරු කීයක් ලිව්වද? මනා මනාද ලිව්වේ? කීයද? 4යි ටීචර්. එහෙනම් අපි පහ වෙන්න තව එකක් ලියමුනේ. පහ වෙන්න. නැත මදි අක්ෂර ගෙදර තරහ වෙයිනේ නේ. හරි තව එකක් ලියමු අපි. මොන අකුරුද මේ ලියන්නේ? මොන අකුරුද ලියන්නේ? මධ්‍ය අක්ෂර. මධ්‍ය අක්ෂර. ඒ කියන්නේ මොකද්ද? මධ්‍ය අක්ෂර කියන්නේ අකුරු මැදින් ලියන අකුරු. හරි. මොනවා අපි තව එකක් ලියමු. අපි ලියමු. සයන්න ලියමුද සයන්න? අපි සයන්න ලියමු. ඔන්න බලන්න. මෙන්න මේ මැදින් බෝලයක් ගත්තා. මෙන්න මෙහෙට ඉරක් ගැහුවා. මෙන්න මෙහෙම බන්ටි දෙකක් දැම්මා. මෙන්න මෙහෙම ලිව්වා. හරි මොකද ලියන්නේ? බෝලයක් කරා පිටක් ගහලා බණ්ඩි දෙක අදාලා පෑන ලියන. ඔන්න බණ්ඩි දෙක එක වගේ වෙන්න ඕනේ හරිද? අර එක බණ්ඩියක් ලොකු වෙලා අනිත් බණ්ඩිය පොඩි වෙන්න බෑ. ඔන්න බණ්ඩි දෙකම එක වගේ වෙන්න ඕනේ. හරි සරගත්තා. මම ලියුවා. මේකම බණ්ඩි දෙකක් දැම්මා. පෑන ලියුවා. හරි නියම. බලන්න කො බලන්න 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 හරි සයමි හරි කො දමිද පෙන්න ලං කරන්න පුතේ තාටික එහෙම අන මේ දමිදුගේ දෙවෙනි සෑන වැරදි. දෙවෙනි සෑන ලියන්න අපහු ලස්සන්ට. මේ දෙක මේ මෙතන ලං වෙන්න ඕනේ පුතේ. හොඳද මේ? යාළුවෝ දෙන්නා බඩි දෙක එකට ලං කරන්න ඕනේ හොමේ. පේනවනේ? ටීචර් තරුකත් ලියල ඉවරයි. තරුක පෙන්වන්න පුතේ බලන්න. බලන්න තරුක බබා. හරි තරුක හරි. හෂිනි පෙන්වන්න. ලං කරන්න පැටිය හෂිනි පැටිය ලං කරන්න. මැඩම් උපේක්ෂා ඉවරයි. හරි හෂිනි හරි උපේක්ෂා පෙන්වන්න. අන උපේක්ෂා ඔයාගේ බඩි දෙක ලඟලා තියෙන මේ මෙතන ඈත් වෙලා පේනව නේද?
මං පුතාක එතන තමයි වැරදි තියෙන්නේ. මෙන්න මේ යාළුවෝ දෙන්න ගොඩක් ඈත් කරන්නේ ලං කරලා ලියන්නේ. කො බලන්න. උපේක්ෂා පුතා ලං කරලා ලියන්න අපහු. අර යාළුවෝ දෙන්න ලං වෙන තැන. අය කවුද? කවුද ලියන්නේ? අපි ඔන්න අකුරු පහක් ලිව්ව නේද? ඔව් ටීචර්. අකුරු පහක් ලියලා හරි. තව අකුරු තියෙනවනේ ටීචර් දෙනම් පුරුදු වෙන්න ඒ අකුරු ටික. හරිද? මගේ පුතාලා රූල් දෙක දෙක. පෙරි දෙක. එක අකුරක් පෙරි දෙකක් ලියුම්. හරිද? ඉතින් දාන්නම් ඔයාලට අක්ෂර මධ්‍ය අක්ෂර දෙකක් ලියමු. පේඩි දෙකක්. හරි. ඊළඟට හා කොබන්න අසන්ත වෙනවා නේද කොබලන්? හරි අසන්ත හරි. උපේක්ෂා ලියන ඉවරයි. හරි. අපි යම් බලන්න ඉස්සලා අපි බලපු එකට. පේනවද? ඔව් පේනවා. කයන්න ලිව්ව, ගයන්න ලිව්වා, යය. අපි අය මොකද ලිව්වේ? පයන්න ලිව්වා. පයන්න ලිව්වා, සයන්න ලිව්වා. හරි. ඔන්න මධ්‍ය අක්ෂර ගෙදර ඉන්න කට්ටියගෙන් පස් දෙනෙක් අපි අඳුරගත්තා නේද? හරි. ඊළඟට අපි කිව්වේ මොකද්ද? කවුරු ගැනද කිව්වේ? ආරාම ආ රූල මැදින් ඔන්න මතක තියාගන්න. රූල මැදින් ලියනවා නම් මධ්‍ය අක්ෂර. හරි. රූල මැදින් ලියනවා නම් මධ්‍ය අක්ෂර. ආ මෙන්න තියෙනවා ආරෝහණ අක්ෂර නේද? බලන්නකො පුතේ මේ ගෙදර කට්ටිය ගොඩක් ඉන්නවනේ. කට්ටියම ගොඩයි. බලන්න යාළුවෝ සමානකම් මොනවද? මොනවද යාළුවෝ තියෙන සමානකම්? රූලින් උඩ ගිහින්න. නා ඕනේ රූල උඩ ගෑවෙනවා. රූල උඩින් ගෑවෙන අකුරු බලන්න. මගේ පුතාලා මේ අකුරු දන්නවද? කියවද බලන්න. මේ පළවෙනි අකුරු මොකද්ද තියෙන්නේ? ඊ නේද? හා ඊ ඒ ඒ ඒ අයි ඕ ඕ ඕ ඛ ග ච ජ ජ. හරි හරි හරි. මගේ පුතාලා අකුරු ටික අඳුරනවා නේද? හරි. ඔන්න ආරෝහණ කිව්වේ මොකද්ද? ආරෝහණ කියන්නේ උඩ රූල ගෑවෙන අකුරු. අපි මෙච්චර වෙලා ලියුවේ මොන අකුරුද? මැද ලියන අකුරු නේද? රූලේ මැද ලියන අකුරු. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ උඩ රූලේ ගැවෙන අකුරු. හරි. අපි ඒකෙත් අපි ලියමුකෝ. ටීචර් කිව්වා වගේ උඩ රූල විතරක් ලියලා මගේ පුතාලා අනිත් පැත් අනිත් අකුරු ලියන්න යන්න. ඒකෙත් අපි අකුරු පහක් ලියලා පුරුදු වෙමු. හරි. පුරුදු වෙලා අනිත් අකුරු ටික තීච දෙනවා. එයාලා ගෙදරින් ලියන්න ඕනේ. ඊළඟ දවසේ මම බලනවා. හරි. මෙන්න බලමු. ඉස්සලාම ලියමු අපි ඊ අකුර. ඊ. ඊ අකුර කොහමද ලියන්නේ? රයන්න ලියන්න දන්නවද? රෑන ලියන්න දන්නවද මගේ පුතාලා? ඔව් ටීචර්. ආ මෙන්න මෙහෙම රූලේ මැදින් අරගෙන මෙන්න මෙහෙම යට රූලේ ගෑවිලා මෙන්න මේ උඩ රූලේ ගෑවෙනවා නේද? ඊපස්සේ මෙන්න මෙහෙම බෝල දෙක එනවා. හරිනේ. හතරක් ලියමු ඉස්සෙල්ලා හොම්බා පොලිමට අපි. ඊ
මැදරූ මැදින් පටන් අරන් යතුරුලි ගෑවිලා ගෑවි මැදින් ගවමක් කරන් ගෑවිලා කුඩු දෙන්න. මැදරි උලෙන් උඩ යන්න බෑද? බෑ පැටියෝ, බෑ රූලෙන් උඩ යන්න බෑ. දැන් අපි තනි රූලෙන් ලියන්නේ. චුටි කාලේ තමයි උඩට ගිල පස් රූලේ ගෑවුනේ. දැන් රූලෙන් උඩ යන්න බෑ. බලන්නකො ටීචර් ලියලා තියෙනවා. උඩ යන්න නැතුව නතර වෙන්න ඕන. මැදින් අරගෙන යට රූලේ ගෑවිලා උඩ රූලේ නතර කරන උඩ රූලේ. හතරක් ලියන්න මගේ පුතාලා. ටීචර් සෙතුම් ඉවරයි. බලන්න සෙතුම්. සෙතු මැඩම් දමිදි විවරයි. එන්න බලන්න. දෙගෑ වෙන තුර. එම් උපේක්ෂ ඉවරයි. ආ හරි පුතේ, හරි දමිදු, හරි උපේක්ෂ පෙන්වන්න. හා හරි. මේ මේ බෝල දෙකක් හරි හරි මගේ පැටවට මට පෙන්නන්ඩ දාල බලමු. හරි තව අපි එක අක්කුරක් ඉගෙන ගමු. කොනේද එක අක්කුරක් ලියලා අපි බලමු. හරි පෙටියක බලන්න හර්ෂිනි. හා හරි හරි පුතේ, හරි හරි කොබන්න සයමි. හරි සයමි, හරි තරුක නිවද නිවද තරුක. ටීචර් මම කට්ටුනා. ඔය කට්ටුනද? හා මොන අකුරුද කට්ටුනේ පුතේ? මොන අකුරෙන්ද කට්ටුනේ? ඊ අකුර. හරි ලියන් ලියන්. එහෙම අතරක් ලියලා පල්ලි හැටිය. හරි ඊළඟ අකුරත් අපි බලමුද? මගේ පුතාලා හතරක් ලිව්වන්නේ නේද හැමෝම? ඊළඟ අකුරත් බලලා අපි ඊළඟට අපි ලියමු. එයන්න 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 ලියමු. කොහමද අපි එයන්න ලියන්නේ? මැදින් බෝලයක් අරගෙන මෙහෙම ඉදි ගහලා මේක වදිලා ඔන්න යන්න. මෙතනින් එළියට යන්නේ නැහැ. රූලේ මැදේ, රූලේ උඩ, රූලේ අතර වෙන්න ඕන. හරිද? ඔන්න බෝලේ ගත්තා, මැදින් ගහුවා. ආ ඔන්න හොව් හොව් කියන්න ඕන. දැන් උඩට යන්නේ නැහැ. දෙක වතර නම් උඩටම ගියානේ. දැන් යන්නේ නැහැ. මෙහෙම ගත්තා, හොව් කියනවා. අපි හොව් කියලා නතර කරන්න උඩි. හන්දේ ඒ උඩ රූල ගෑවෙන හින්දා අපි මේකට කියනවා මොන අකුරද? මොන අකුරද? ආරෝහණ අක්ෂර. මතක තියාගන්න ඕනේ මොන අකුරද මේ ලියන්නේ. හා කොබ බලන්න දමිදු. අසන්ට අකුරු ලියන්න ඕනේ. හා කොබ බලන්න. හා හරි දමිදු, හරි. හර්ෂිනි පෙන්නන්න. හර්ෂි ලිවද? ලියනවා තවනේ. ආශාන් පෙන්නන්න. ඊ ආශාන්. ආ හරි පැටිය, හරි ඉවරයි. බබලන්. හා හරි සයමි, හරි පෙක්ෂා ඉවරයි. කො බලන් දුප්පෙක්ෂා. ටීචර් සතුම් ඉවරයි. උපේක්ෂා හරි. ඉතින් උඩට යන්න නැතුව හොව් කියන්න. නතර කරන්න හොව් කියලා. හසිනි ඉවරයි. හරි පැටි එක්ක බල. හරි හරි හසිනි. බලන්න සෙත්තුම්. හරි දැන් හරි නතර කරන්නකෝ දැන්.
දීපු ඒවා. ආ හරි. දැන් මොන අපි මධ්‍යක්ෂර වලින් පහක් ලිව්වා. ආරෝහණ අක්ෂර වලින් කීයක් ලිව්වද? දෙකක් ලිව්වා නේද? දෙකක් ලිව්වා. හරි. මම දැන් ලියන්න දෙනවා. තව අකුරු ටිකක් දෙනවා ලියන්න. හරිද? ඒ අකුරු ටික අපි ලියමු. හරි. දැන් මට කියන්න අමාරු අකුරු තියෙනවද තිබ්බද? අමාරු අකුණු තිබ්බද? නෑ මැඩම්. හරි. හරියට ලියන්න පුරුදු වෙන්න ඕනේ නේද අකුරු ටික. හරි. දැන් එහෙනම් මධ්‍යක්ෂර ලිව්වා. ඔන්න ඊළඟ දවසේ මම අහනකොට මතක තියෙන්න ඕනේ. මොනවද මධ්‍යක්ෂර කියන්නේ? මොනවද ආරෝහණ අක්ෂර කියන්නේ කියලා. අපි අකුරු දෙකක් ගෙවල් දෙකට ගියා. ගෙවල් දෙකේ චුට්ටි දෙන්නේ එලීට අරගෙන බැලුවා නේ. හරි. එහෙනම් අද අපි නතර කරමුද? ඊළඟ දවසේ අපි ඊළඟ අකුරු ටික ලියමු. හරිද? හරි. එහෙනම් ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ. හොඳද? හරි පුතේ. හරි. ආයිබෝවන්. ආයිබෝවන් හැමෝටම සරණයි ඔයාලට. හරි. Bye, Masha. Masha, di gula. Ya, lain kakak.